කාලීන පුවත් වාර්තා කරන අංක එක සියදු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ගුරු විදුහල්පතිවරුන්ට ජනවාරියේ ලැබෙන සහනය. ගුරු විදුහල්පති වැටු ප්‍රශමතාවයට සම්පූර්ණයෙන් විසඳුමක් හම්බ වෙනවා. අරාබි ජාතිකින් එදා සෙරෙන්ඩිබ් ලෙස හැඳුන් වූ ආසියාවේ ආශ්චර්යමත් රට අද මැද පෙරදිගට හුදු ගෘහසේවිකාවන් සපයන බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණේ කොහොමද කියලා අද ටෙලිවැකියෙන්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසනු කතා දැන්. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවේ තියන්නේ 1995 ඉඳලා වැටුප් වැඩිවීම වෙන්නේ විෂමතාවේ ඉවත් කරන නිසා. එතකොට අපි හිතනවා 2025 ජනවාරි පළවෙනිදා මේක ක්‍රියාත්මක වෙනකොට එතනින් පස්සේ වෘත්තිය අරගල එන එකක් නැහැ කියලා. රජයේ සේවකයන් වෙනුවෙන් එයාගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා. දාද වර්තමාන ජනාධිපති මොනවද කරන්නේ? හැමතැනම බාර් ඕපන් කරන්න අවස්ථාව දීලා තිනවා. ළඟදී දීපු පර්මිට් ඔක්කොම අපි අවසන් කරන්න ඕන, කැන්සල් කරන්න ඕන. මං දැක්ක නුගේ ගොඩට රනිල් යනවා හෙලිකොප්ටර් දෙකයි. රනිල් ජාලට ආවා කිලෝමීටර් 19යි හෙලිකොප්ටර් දෙකයි. 999 වාරයක් මහින්ද රාජපක්ෂ රට ඇතුලේ ගුවන් ගමන් ගිහිලා තියෙනවා කියලා අපේ මෛත්‍රීපාල උන්නේ. 111 වතාවක් ගිහිලා තියෙනවා හෙලිකොප්ටර් වලින්. උඩම ඉඳලා තියෙන්නේ නේද? නිදාගෙන තින්නේ උඩ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටුම වරප්‍රසාද දීපු ආණ්ඩුව තිබුණේ කොටාවේ රාජපක්ෂ පැත්තට. වාහන පර්මිට් දුන්නේත් නැහැ. ජනාධිපතිතුමාගේ තිබ්බ වාහන ටික අඩු කරා. එතුම ගෙදර ඉඳන් රට පාලනේ. පාර්ලිමේන්තු ජීවිතය එන්ජොයි කරන්න. විවාද වලට සම්බන්ධ වෙන්න. තර්ක කරන්න. ඒ තුලින් සතුටක් ඇති වෙන්නේ නැත්නම් සාර්ථක පාර්ලිමේන්තු ජීවිතයක් ගත කරන්න බෑ. සෝඩා බෝතල් ඇරියා වගේ රැස්ති ඒවි ටික කාලයක් යනකම් ඊට පස්සේ වතුර වලටත් අන්තයි. පල් වතුර බවට මේ අපේක්ෂකයෝ පත් වෙයි. දකුණේ දිනන හොඳම ප්‍රතිපත්තිය තියෙන කණ්ඩායම බව උතුරට ඔප්පු කරපු සජිත්ට උතුරේ සහය නිසක ලෙසම ලැබෙනු. නෑකමට යාළුකමට පක්ෂයකමට හෝ වෙනත් විදියක අපි නොගැලපෙන වැඩක් කරොත් මේ රට වැටෙන්නේ ආපස්සට. දැන් පොට්ටු උන් ඔක්කොම අල්ලලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ෂර්ට් එකක් මාරු කරලා නේද? දාලියක් නෑ. එයාගේ ඇඳුමුත් මාරු කරලා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නේ. පව්. රනිල් වික්‍රමසිංහගේ බලන්න තියෙන්නේ මේකේ මේ තියෙන මොළයයි පරිණත භාවයයි විතරයි. එයා මං වගේ රෙද්ද බනියම අඳින්නෙත් නෑ. එයා ටයි කෝට් ඇඳලා තමයි යන්නේ. අපි පාර්ලිමේන්තුව විසිරුවන්න යෝජනා කරලා තියෙන මේ හොරු එක්ක අපිට දවසක්වත් ඉන්න කිසිම උවමනාවක් නෑ. මට මම අද ඉල්ලාස් වෙනවා මෙතන එක්කෙනෙක් හරිය නැගිටලා කියන්න පුළුවන් නම් ජීවීපීගේ කැබිනට් එකේ ඉන්න 25 අපි ගත්තු හරි අන්ත කුමාර දිසානායක ජනාධිපති අගමැති ටිල්වින් සිල්ල කවුරුත් කැමති නම් විජය දේහලා හරි සුනිල් හඳුන් නැති හරි පහයි ගල්කාන්ත මොනවා හරි එක්බයිලාවක් දාලා අපිට හරි උදව් කරනවනේ කියලා නලින්ද ජයතිස්ස 7යි මං හිතන්නේ මට මේ 25 නෙමෙයි 10ක් කිව්වොත් ඉල්ලාස් වෙන්න පුළුවන් වගේ ඊළඟ රැස්වීම හරිස කියනවා රනිල්ගේ IMF ප්‍රතිපති හරි කියලා හැබැයි නායක වේදිකාවල කියනවා අපි වෙනස් කරනවා කියලා. එතනම බොරුවක් කියලා තේරෙනවා නේද? අර කතාවක් තියෙනවානේ බල්ලො බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා. බල්ලො බුරාපු ආවේ අපේ තවලම ඉස්සරහට ඉතාමත්ම ශක්තිමත්ව ගමන් කරනවා. 38 දෙනෙක් දත් මැදගෙන පොර කනවා ජනාධිපති ධූරේ ගන්න. හැබැයි එදා ගිනි ගන්න වෙලාවේ බලුබල්ලෙක් නෑ රනිල් විතරයි. පැහැදිලිවම සැලුන්දොර වැහුවේ විස බීජ ඇතුල් වෙන හින්දා. ඒ නිසා විස බීජ ඇතුල් වුණොත් සම්පූර්ණ පද්ධතිය ඉවරයි. එතුමගේ සැලුන්දොර කෙසේ වෙතත් එතුමගේ හදවතේ දොර අපිට වැහෙන්නේ නෑ කියලා අපි පැහැදිලිවම දන්නවා. අපේ දොරත් හදවතේ දොරත් එතුමට වැහෙන්නේ නෑ කිසි දවසක. අපේ නායකතුමා පොළොන්නරට අවිලා නොමිලේ පොහොර දෙනවා කිව්වේ නෑ. එතුමා මේ ඇත්ත කියන නායකයෙක් විදියට රුපියල් 50ක ගුණාත්ම භාවයෙන් ඉහළ පොහොර මිටියක් ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. රජමෙත් පොහොර රුපියල් 5000 දෙනවා. දෙයනේ මම දැන් 4000 දෙන්න පටන් අරගෙන තියෙන්නේ. මං කියන ඒගොල්ලන්ට කියන්න කියලා වීමිල කියන්න. හැබැයි එකම හාල්මිලත් කියන්න. පුළුවන් නම් ඔන්න අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, සජිත් ප්‍රේමදාස මහත්තයා, අනුරුද්ධ දිසානායක මහත්තයා, රාමල් රාජපක්ෂ මේ 4 දෙනාම ගත්තම මෙතනින් ඉතාලම කවුද පරිණත නායකයා කියන එක රටේ මිනිස්සුන්ට ඉතාලම පැහැදිලිව පේනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 566 වැනි ටෙලිවැකිය. අපේ රට ඈත අතීතයේදී හඳුන්වනු ලැබුවේ සෙරන්ඩිප් කියලා. අරාබි ජාතිකින් තමයි අපට සෙරන්ඩිප් කිව්වේ. මේ නමේ තේරුම අහඹු එහෙමත් නැත්නම්
ආශ්චර්ය සාගැනීමක් කියන එක හොඳේ අහම්බු එහෙමත් නැත්නම් ආශ්චර්ය සාගැනීමක් කියන එක. එදා අරාබි ජාතිකයින් මේ නම තියන්ටම හේතු වුණේ ඔවුන් දැක්කේ සදාහරිත වනාන්තර ගංගා ඇලදොල දිය ඇලි විතරක් නෙමේ රස නහර පිනාගිය පළතුරු බවභෝග වලින් ඈත අතීතයේදී මේ ලස්සන දිවයින පිරී ගොස් තිබුණා. එදා සෙරන්ඩිප් ඇත්තටම ක්ෂේම භූමියක්. විශේෂයෙන් මේ ආශ්චර්යජනක දිවයින කියන නම පට බැඳුනේම මිනිසුන් කළ නිර්මාණ දැකලා හැම නෙවෙයි හොඳේ අපට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපූරු සුන්දර විසිතුරු දෑ නිසයි එදා අප සෙරන්ඩිප් වුණේ. නමුත් ඇත්තටම අද නම් අපි අරාබියට කාන්තා ගෘහසේවිකාවන් සපේන රටක් නේද? අද ඇති ආශ්චර්යයක් නෑ කියලා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ආසියාවේ ආශ්චර්ය ඒ කියන්නේ ඒෂියා මිරකල් එක අපිට අහිමි වුණා. අපට බැරි වුණා ඒෂියා මිරකල් ඉකොනොමික්ස් එකක් හදාගන්න. එදා අපට වඩා පහලින් හෝ සමානව සිටි ජපානයේ, තායිවානයේ, සිංගප්පූරුව සහ හොංකොං වගේ රටවල් අද වන විට ආසියාවේ ආශ්චර්ය බවට පත්ව අවසන්. ඒ සංවර්ධනයේ ඔස්සේ ඒ රටවල් අද වන විට ආසියාවේ ආශ්චර්ය හෙවත් ඒෂියා මිරකල් ඉකොනොමික්ස් බවට පත්ව අවසන්. ඈත අතීතයේදී ඔය හොංකොං රාජ්‍ය හොරුන්ගෙන් පිරලා තිබුණා. ජපානය තුළ සහල් පවා සොරකම් කරන මහා කැරලි කෝලහල ඇති වුණා. හොඳේ දුප්පත් රටක් බවට එදා ජපානය පත්වෙලා තිබුණේ ඇත්තටම. මේ වගේමයි සමහරුන් කිව්වේ තායිවානය සහ සිංගප්පූරුවත් කවදාවත් සංවර්ධනයේ අරුණලු දකින්නේ නෑ කියලයි. අද කොහොමද නේද? අපි දැන් 76 වසරක් පුරා එකෝ සිංගප්පූරුව වෙන්න නැත්තම් තායිලන්තේ වෙන්න නේද, එහෙමත් නැත්තම් තායිවානයේ වෙන්න, එහෙමත් නැත්තම් කොරියා වෙන්න තාමත් උත්සාහ ධර්මින් ඉන්නවා. මේ රටවල් දශක දෙක තුනක් හතරක් ඇතුළත මහත් දියුණුවක් ලබද්දී අපි එන්න එන්නම ප්‍රපාතයට, අගාධයට, වලටමයි වැටුනේ. ඇත්තටම මේ රට ගෝලීය පංචමහා කේන්ද්‍රස්ථානයක් කරන්ට තිබුණු රටක්. ඒ සඳහා දැනුම, බලශක්තිය, වෙළඳාම, ගුවන් සහ නාවික ක්ෂේත්‍ර ජයගන්ට තිබුණා අපට. නමුත් ප්‍රාග්ධනය සහ තාක්ෂණය කියන ප්‍රධාන සාධක දෙක දිනාගත යුතුව තිබුණා. ඒ සඳහා සම්බන්ධතා සහ සහයෝගය අපට ලැබුණත් අපට තිබුණත් ඇයි මේ රටට මේ දේවල් අත්කරගන්ට බැරි වුණේ කියලා දැන් කල්පනා කරන්නටම ඕනේ. හොඳේ, ඔව්, අපේ පාලකින් ප්‍රාග්ධනය සපයා ගැනීමේදී ආයෝජකින්ට මේ රට එපා කළ බව ඔබට ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනේද නේද? 10% කොමිස් එකේ සිට 50% දක්වා 50 ඉක්මවන කොමිස් ගැහිලි නිසා මේ රට අතහැර ගිය ආයෝජකින් නතර වුණේ සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, හොංකොං වගේ රටවල් ළඟ. අනිසි දේශපාලන බලපෑම් සහ නිලධාරිවාදයත්, බාධාකාරී රෙගුලාසිත් මේ රට සුපිරි ආයෝජකින්ට එපා කළා. ඒ වගේමයි ඉහවාගිය දූෂණය. මේ තමයි මේ රට විශාලම ප්‍රපාතයට ඇදලා දාපු වැදගත්ම සාධකය. හොඳේ, ඊට කදිම උදාහරණයක් අප ඊයේ වාර්තා කළා. ඒ වෙරිටේ රිසර්ච් ආයතනයේ අලුත්ම වාර්තාව. 20-24 වර්ෂය තුළ ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘති 50ක් තෝරගෙන තිබෙනවා ඔවුන් ඔවුන්ගේ පරීක්ෂණය සඳහා. මේ මහා පරිමාණ ව්‍යාපෘති 50න් 21ක් දේශීය ණය සහ ප්‍රධානයන් යටතේ ක්‍රියාත්මකයි. 29ක් විදේශීය ණය සහ ප්‍රධානයන් යටතේ ක්‍රියාත්මකයි. හොඳේ, දැන් මේ ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම දන්නවද? රුපියල් ට්‍රිලියන 1.01ක්. ඒ කියන්නේ කෝටිවලින් නම් රුපියල් කෝටි ලක්ෂයකට වැඩි. රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පොඩි පහේ ගානක්ද නේද? හත්මුතු පරම්පරාවකට ගෙවන්ට වෙන නායකන්දක්. හොඳේ, දැන් වෙරිටේ රිසර්ච් ආයතනයේ මේ ව්‍යාපෘති 50 පිළිබඳව තොරතුරු ඉල්ලලා තියෙනවා. හරිද? හරිනම් නීතියට අනුව මේ ව්‍යාපෘතිවල තත්ත්වය සියලු තොරතුරු ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුමයි. ඇත්තටම ජනතාව ලෙස අවාසනාව කියන්නේ අපිට එවැනි තොරතුරු ඕනයි කියලාවත් අපි දන්නේ නැහැ, අපි ඉල්ලන්නේ නැහැ, අපි සටන් කරන්නේ නැහැ නේද? මේ ව්‍යාපෘතිවල විස්තර, ඒවා ක්‍රියාත්මක කිරීමේ පදනම, ප්‍රතිලාභින්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය මූල්‍ය වාර්තාව, අදාළ අනුමැතිය, වැදගත්ම දේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්වයේ විස්තර, මේවා ප්‍රසිද්ධ කරන්නටම ඕනේ රටවැසියන්ට දැනගන්න. හොඳේ, නමුත් මේ මහා පරිමාණ ව්‍යාපෘති 50න් 21කම ප්‍රසම්පාදන තොරතුරු හෙළිදරව් කරලා නැහැ.
හරිද? ප්‍රසම්පාදන තොරතුරු හෙළිදරව් කරලා නැහැ. ප්‍රසම්පාදන තොරතුරු හංගනවා කියන්නේ මෙතින් ආයේ මොනවද කතා නේද? වංචාව දූෂණයට පාර හදා ගන්නවා කියන එක. දැන් ඔබට තේරෙනවද විදේශ ණය සහ රට ඇතුලෙන් ගන්න ණයවලින් හදන කරන වැඩවලට මොකද වෙලා තියෙන්නේ, මොකද වෙමින් තිබෙන්නේ කියලා? ඈ අපේ රටේ පාලම් බෝක් වලට වැය කරලා තියෙන මුදල් කන්දරාව බැරුවොත් රනින් ආලේප කරන්න තිබුණා. ඕ ඉන්දියාවට පාලම් දෙකක් විතර හදන්න තිබුණා මෙහි ඉඳලා. ඒ තරම් ධනස්කන්ධයක් අපි නාස්ති කරලා තියෙනවා. ඒ අය හොරා කාලා තියෙනවා. මෙන්න මේ දූෂණේ වංචාව නිසා තමයි අපට අද දුක් විඳින්නට හිඟාකන්ට වෙලා තියෙන්නේ. හොඳේ ආසියාවේ ආශ්චර්ය අහිමි වුණේ හොරු නිසා කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඔව් හොරු නිසාම තමයි. එම පොහොතත් සමගින් සියතු උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.